ඒහි පස්සිිකෝ ඒහි පස්සිිකෝ එ දරුමය දකින්න නමෝත භගවතෝ අරහතෝ සම්මා සම්බුතස වස්නාවන්ත පෙන්න්නතුනි. ඔබප කාටත් තියෙනවා ලෞි කහා ලෝකෝොත්තර කියෙන ජීවිත දෙක්. ලෞකික ජීවිතයේ සාර්ථ කරගත් ොත්තමයි ලෝකෝත්තර ජීවිතය සාර්ථක වෙන්නේ. ලෝකෝත්තර නිර්වාණය පසක් කරගන්ඩ ලෞකික ජීවිතය සාර්ථක නොවී බෑනේ මොකද අපිට උපතින් මෂණ සම්පත්තිය කෙනක තිෙන්ඩෝන. ඒක යන්නේ අංග සම්පෝර්ණ මනුෂෂත්තයක්. අංග විකළ මන්ද බුද්ධික නෝව නු ්‍රභාවයක්. අප තුළ ඇතිවෙන්නේ අපි කරපු අ ඒක අත්‍යවශ්‍ය දෙයක් එක ඕන මොකද හොඳ උපතක් ලබඩ ත්‍රහේතුක පති ලබන්න කළ සි නෑ දිහේතුක ප්‍රතිසන්ධයක් හෝ ලබන්න අපට පෙරපින් කියන එක අ්‍යවශ්‍යයි. එතකොට මේ බවයේ ඇතිවන ඇතිකරගන්නා කුසල ශක්තිය මත තමයි ලබන බවය තීරණය වෙන්නේ. දැ බලන්න පින් තුනි මේ වනපද අහන ඔබ ගැන ැ මට මෙිහෙම කියන්න පුළුවන් මනුෂසත්වය ලබපු ඔබ ගිය බවේ මේ මනුෂසත්්‍යය ලබාගත්ත ඔබ කිසි කෙනෙක් දේශ සහගත සිතකින් මැරිලනෑ දේශ සහගත සිතකින් මලොත් මේ බව ඔබට මනුස්සේක්වීමේ හැකියාව නෑ. එනම් ඔබ මනුස්සෙක් වෙලා තියෙන්නේ ගිය බවය අධික දේශයෙන් මැරිල නෑ. අධික දේශයෙන් මලානං ඊළඟ භවය අනිවාර්යෙන්ම එක්කෝ තිරිසනෙක් වෙනෝ නැත්තන් නිරේ යොපදින්නේ. දෙක ඔබ ගිය බවයේ. කිසි සේත්ම අධික තන්න්නාවෙන් මැරිච්චායනෙවේ. අධික තන්නාවෙන් මලානං මේ භවේ මනුස්සෙක්ෙන්ඩ බෑ. අධික තන්නාවෙන් මලානං බාම්භ කරගත්ත ධනයට වස්තුවට දේ පලවලට මිල මුදල් වලට යනවාකනවලට රන්රිදිදී මුතුමෙනනික් වලට ඇඳුම් පැළදුම් වලට ගෙදරට ගෙනාපපු ලීබඩු ටිට අධික තන්හාාවක් ඇති කර ගත්තොත්. ඊළඟ භවය ස්තිරවශයෙන් පෙන්වතුනනි ප්‍රතලෝකය පදන්නේ. ැංඟව මනුස්්‍යයක් වෙලා තියෙන්නේ ගිය භවය ඔබ අධිතන්නාවේ මැරිල නෑ. ඒවගේම ගියභවය ඔබ ආනන්තරියපාපකරම කලත් නෑ මව ැරීම පියාමැරීම සංගබේදය රහතුන් මැරීම බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේසෙලවීම කියන මේ ආනන්තරියපාපකර්ම කරලත් නෑ. ඒවට ආනන්තරියපාපකරම කිය අනතුරු අත්භවයම විපාක දෙනවා කියනයි. අනතුරු අත්භවයහිම විපාක දෙනවා කිය එක තමයි ආනන්තරියපාප කරම කිය. බරපතල ගරුක අකුසල කරම. මෙන්න මෙහෙම කරමිකුත් කල්ලන්නේ කලානම් මේ භව මනුස්සෙක්විට බෑ. එහම් ගිය භවය ගැන හිතන කොට්ටය ඔබට සතතුද නැද්ද සතතුයි. වැඩේ තියෙන්නේ ලබන බවය ගැනයි. දැම් මිනිස්සු කරන දේවල් බැලුවහම. අනුන්ට ගිනි ගෙටි දෙන හැටි අල්ලස් ගන්න හැට දෂන වංචාක්ත්‍රයා කරන හැට හොරකං කරන මිනිස්සු ගාතනය කරන හැටි හොරෝපු හදන හැටි හොර සංගාන හැටි මිනිස්සු රවටල මිනිස්සුන්ගේ දේවල් කඩාවඩාගන්න හැටි නැත්තං මම රහත් කිය කියා මිනිස්සුන්ගෙන් ගෞරව සහ ප්‍රතිලාබ ලබන හැටි. මම බුදු වෙලා මම රහත්වෙලා මම ්‍යාන ලබල පුදු හාකාර පාපකරම තොගයක් නී රැස් කරන් ඒ නිසා පෙන්නතුන තමන් දැනගන්න ඕන මෙවැනිදේ ප්‍රකාශකිරීම මෙ ඇඟවී මෙ ක්‍රියාකිරීමෙන් ඊලඟ භවේ කොතෙන්ට දෙ අන්ඩ වෙන්න. අනිවාර්යෙන්ම නිරය තිරිසන් ත්‍රේත අසුර කියන මේ සතරාපායෙන් එහෙකටයි අන්ඩවෙන්නේ. අයිත්කිසිම සැකයක් නෑ පෙන්වතුමින්. එහෙනම් ඔබ වගබලාගන්න උත්සාහ කරන්න එවැනි තත්ත්වයක් ඇති කරගන්න නැතුව ඉන්න. එහනම් එතෙන්ට ලෞහික ජීවිතයේ සාර්ථක බව ඕන. ඒවගේම අධ්‍යාත්මික ගුණධර්මටික කුත්ත ඕන. එහනම් බුදු හාම්දුරුව පැහැදිලි කරනෝ අන්නේ ගුණධර්මටික මොකක්ද. ඒ ගුණධර්මමාතරය ඇතිනෝ ශ්‍රද්ධා, සීල, ට්‍යාග, ඥන්න . ස්රද්ධා සීල ත්‍යාග ප්‍ර්ඥා. මේ හතරින් ඔබට සමන්වීතවිය හැකිනම්. ඔබ ස්තිරවසයෙන්ම පින්නොතුන මෙලොව ජීවිතයේ යහපත් කරගත්තු කෙනෙක්. මෙලොව ජීවිතයේ යහපත්නම් පරලොව යහපත් කියෙනෙ එක අමුතුවෙන් කියන්ඩ ඔන්නේන. මෙලොව හොඳනම් මෙලොව ගුණගරු කනම් මෙලොව අනුට කරදරයක් නැත්තංොව සිතකාය වචනය සංවරනං මෙලොුව යහපත් ්‍යාපාරයක් නම් කරන්නේ. මෙලොව පස් පව් දසාකුසල්වලින් වැලකිලානම් පින්වතුන ඉස්තිර වශය පරලුව යහපත්නෙ ඒකයි. දැම් මට එක දරුගෙක්ක විල් හනවාවෙන්න මෙහෙම මගින් අනුව ස්වාමීන් වහන්ස දැන් අපි දැනට නම් හොඳ ජීතවයක් ලබාගෙන තියනවා හාම්දුරන අපි ගොඩාක් සල්ලින තුනටට ජීවත්වයන සල්ලි තියෙනවා අපි පිණුත් කරනවා අපි හොඳ ඇසුරකුත් ලබල තියනවා අපි දැං ආමුදුරුවනි බුද්ධගම ටනුව කටයුතු කනවා සම්යදෘෂ්ටියයුතු බිලි වා හැබැයි මේ තත්ත්ය ලබන බවයත් අපට ලැබේද එති මම ඒ දරුවට කිවවා ලැබෙන්න අවශ්‍ය කරන දේ අපි කර ගණ්ඩෝන. දැම් මම වා බුදුහාමුදුරුවෝ ළඟට ගියා දවසක් නකුල මාතා හා නකුලපිතා කියෙන දෙන්න මේ නකුල මාතා නකුලපිතා දෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිිට්නුව ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස අපි මේ බවයේ විවාහ වනාට පස්සේ කව දාවත් එකිනෙකාට නින්දා කළේ නෑ අපහාස කළේ නෑ උපහස කළේ නෑ වැරදිවිදියට කතා කරේ නෑ අපි දෙන්න දෙමහල්ලෝ බෝම සමගෙන් සහජීවනයෙන් අපි ඉන්නේ කිස්සිමක් කෙනෙකුට එයාගේ මටත් මගෙන් එයාටවත් කවද්දාවත් හිතරි දෙන වචනයක් අපි දෙන්නම භාවිත කරල නෑ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස අපේ ජීවිතය හරිම වාසනාවන්තයි හරිම සතුටු සහගතයි ස්වාමීණි අපි ලබන භවේත් ප්‍රාර්ථනා කරනවා අපි දෙන්නම අබුසැමිියෝ වේවා කියලා. ස්වාමීණි මේ අපේ ප්‍රාර්ථනා විස්තවිද්ධ කියලාහනෝ. බුදුහාමුදුරුව බලල කියනවා ඔව. ඔබ දෙදෙනගේ ඒ ප්‍රාර්ථනාව ඒ ආකාරයම ස්්ටවෙනවා. හැබැයි ඒ ස්්්‍රකර ගණ්ඩනං ඒකට සම්පූර්ණ කළ යුතු කරුණු හතරක්තියෙනවා. ඒතමයි ස්්‍රද්ධා සීල ත්‍යයාග ප්‍රඥ්ඥා. එකිනෙකාට එකිනෙ එක ඉස්්ට කරන්න ඕනොය ගුණ ගුණ ධර්මා අතර. අන්න එතකොට තමයි ලබන බවේත් ඔබද දෙෙනම් මනුෂ්‍යමු වෙලා ඔබ දෙ දෙෙනටම අඹුෂමියන් වෙන්න අවස්ථාව ලැබෙනව කියෙ බුදු හාම් ද්‍රෘප්ප පැහැදිලි කළ දෙනවා. එහෙනම් පන්නතුනි අපි තුල්ල ඇතිකරගණ්ඩ ඕන අන්න ඒ ගුණ ධර්ම. හනම් මම අර දරුවට කිව්වා. අපි ඉස්සෙල්ලාම කරන්න ඕන දේතමයි අපි මෙලොව ජීවත් වෙලා ඉන්නකොට අපේ ශ්‍රද්ධාව ඇතිකර ගණ්ඩුවන. ශ්‍රද්ධාව කියනන්නේ තෙරුවන්කිරේ ඇතිවන පැහැදීම. මේ පැහැදීම දෙකක් තියෙනෝ එකක් අභූලිකා සද්ධානක ආකාරවතය සද්ධ. එතනද ආකාරවතය ස්‍රද්ධාව තමයි ඇතිකරගන්න ඕන ප්‍රඥ භාවෙන් යුක්තව විචාරපූර්කව ස්‍රද්ධාව ඇති කරගන්නවා. මෙසේ ඇතිකර ගන්නා තෙරුවන් කෙරහි ඇතිකරගන්නා මේ පැහැදීම කවදාවත් නැතිවෙන්නේ නෑ. ඒ තමයි අවශ්‍ය. අන්න ඒ ඇතිකරගත්තෝ අන්න අපි හොඳ තැනැක්කට යන්න අපිට අවස්ථාව ලැබෙනව. ්‍රද්ධාව තියෙනවා ඇතකට. ඔන්න ශ්‍රද්ධාව තියනෙනකොටනේ තෙරුවන්ට සමීප වෙන්නේ. ස්‍රද්ධාව තියනව තෙරුවට සමීපනව තෙරුවන්ට සමීපුුණනාතවයි ධර්මය ශ්‍රවණයකන දර්වගෙන සත්්‍යය. ධර්මය ශ්‍රවණය කරන්න කරන්න ධර්මයෙන් දැනුවත් වෙනවා. හොඳ නරක තේරුන් ගන්න. නරක අයිංකල්ල හොඳ ටික ගන්න. හොඳ ජීවිතයක් ගත කරන්න උත්සාහ ගන්න. සිතකයි වචනය නතුන්දොරින් සිද්ධ කරු ලබන වැරදික්‍රියා අයිං කල්ල දාලා හොඳ ක්‍රියාපියය ඇති කර ගන්න. පස් පව් දසකුසල් වෙනුවට දසකුසල් ස පංචවිද යහපත් ක්‍රියා සිද්ධ කරන්න අපි පෙළබිෙන. හ නම් අපි යහපත් කෙනෙකු බවට ක්‍රමයෙන් පරිවරතනය වෙනවා. දකොට ධර්මය ශ්‍රවණය කරනකොට තමයි ධර්මය මතක තියාගන්නේ. ධර්මය මතකතියාගත්තොත් තමයි අපිට පින්නතුනි ධර්මය අවබෝධ කරගන්න. ධර්මය මතකතියාගත්වොත්න්නේ ධර්මානු ධර්ම ප්‍රතිපන්න ධර්මයට අනුව ජීවිතයග වන්නේ. ඒ ප්‍රතිපත්ති ලංකරගෙනන. එතකොට ඒ ප්‍රතිපත්තියන්ව කටයුතු කළොත්තේම අපිට ස්තිර වශයෙන්ම ධර්මාව බෝධයහිවත් ප්‍රඥාව ලබා ග්ඩ පුළුවන් එනම් මේ අත්්‍යේ වශ්‍යයි එනම් බලන්න ඔන්න ශ්‍රද්ධාව කොච්චර බලපානවද අපේ ජීවිතය මෙලොවින් යහපත් කරගන්න පරලෝ යහපත් ජීවිතය ගොඩනගා ගන්න මෙලොව ජීවිතය වගේම පරලෝ ජීවිතය යහපත් කරගඩට සද්ධහ ඕන දැන් ධර්මය ප්‍රායෝගික කරගන්නවයි කියල කියන්නේ දැන් අපි දන්නවා ඊළඟ බවයට යන්ඩ හොඳමාන සිකත්වයක් ඇතිකර ගණඩනම් පෙන්වතුනි අත්‍යවශ්‍ය දෙයක්තමයි සිහිමුලා නොවී කලුරිය කර ඕන. සිහිමුලා නොවී කලුරිය කර්ඩ නං අනිවාර්යෙන්ම පෙන්නතුනි මෛත්‍රී භාවනාවටන් ට ඕන ෛත්‍රී භාවනාවෙන් තොරවේ මොකද මෛත්‍රී භාවනාව නිසෙ කොළ හත්ති නො එකොළහ එකක්ත්තමයි අ සම් ූල්ලො කාලන් කරෝතේ නොමුලාව කළුරිය කරන්න පුළුවන් ඒ ගැන හොඳ සසිහෙෙන් මැරෙන්ඩ පුළුවන් එ හොඳ සියහෙන් මරෙන්ට තු ලබන බවේ ප්‍රතිසන්දය යහපත් වෙන්නේනෙ. එ හොඳ සියහෙන් වැරෙන්ට ඕන ොඳ සහෙන් වැරෙන්ට්න ෛත්‍රී වටුව මෛත්‍රී වඩන්න නම් ධර්මයහන්න වන ධර්මයන්න තරුවන්ට සමීපෙන්න්නවන තෙරුවන්ට සමිපවෙන්න තෙරුවන් ගෙන පැහැෙන්න්න වන තෙරුවන්ගැ පහැෙනගෙන් ්‍රද්ධා තමයි. එන් ශ්‍රද්ධහව කොච්චර වටිනවද අපේ එදිනදා ජීවිතයට. එ ලෞග්‍ය ජීවිතයේ සාර්ථකයි ලෝකෝත්‍ර විමුක්තිය සාක්ෂාත් කරගන්නත් අපිට අපහසුවක් අමාරුවක් වෙන්න නෑ. ඒක තමයි අත්්‍යවශ. ඒ නිසා අපිට ඕන කරන්නේ දෙක සීලය අපේ චරියාව පින්න්නොතුමි ක්‍රියාත්මක වෙන්නේ සීලය මතන අපේ චරිියාව හැසිරීමත් ්‍රියාත්මක වෙනි සීලයත්ෙක්. තොර සිල්වත් කෙනෙක් වින්ඩෝන සීලයේදී මොකද්ද වලාපොරොත්තු වෙන්නේ අපේ කායික සහ වාචසික සංවරකම කායික වාජමූලි වශයෙන් කායික සංවරකමයි මානසික සංවරම මේ මේ වාචසික සංවරකමයි. ඊට පසිතමයි මානසික සංවරකමට යන්න. කායික හා වාජසික සංවරකම කියලක කියන්නේ. කයින් සිද්ධ කරන වැරදි වලි නොයි වචනයීං සිද්ධ කරන වැරදිවල නු අයිංගෙන එක. එදොට කයින් සිද්ධ කරන වැරදිමනෝද ප්‍රාණගාත අදත්තා දාන කාම්මවිත්‍ය චාරහ සුරාව. වචනයෙන් කරන වැරදි මනොෝද මුසාවාද පිසුනාවාජ පරුසාවාජ සම්ප්පලාප මෙන්න මේවතමයි අවශ්‍ය. එහෙනම් කායික හා වාචසික සංවරකම ඇතිකර ගණ්ඩ අපි උත්සාහ කරන්නඩුව. තො කායිකවාචසික සංවරකම ඇති කර ගත්තොත් අපි සිල්වත් කෙනෙක්. සංවර වෙනයි ගැනේ වැරදිවලින් අයින් වෙන එක. වැරදිවලින් අයිංවනු කෙනාට හිතේ හික්මීමකට අන්ඩ පුළුවන් හිත හික්මවා ගණඩ පුළුවන්. ඒනම් හිතහික්මවාගැනීමේ ක්‍රියාදාමයට අපි අවතින්න වඩෝන්. ඒ නිසා ඕන සිල්පදයක දෙවනි කොටස හිතටයි සම්බන්ධ. උදාාරණයක් වසයෙන් පානාතිපාතා වේරමණී සික්්කාවදන් සමාධිය. එතට පනාතිපාතා වේරමණීළඟට සම්බන්ධ එක්කෝ කායික එක්කෝ වාචසික ේරමනීළඟට දැ මෙතන සම්බන්ධ කය කයින්කරන වරදිින් වැලකුණා ප්‍රාණගාතෙන් වැලකුණා. සික්කාාපදන් සමාධියමි සම්බන්ධ මනසට එතන මානසික වැඇතිකර ගන්න ඕන මොකද මානසික ඇතිකර ගන්න න ගුණ ධර්මයක්. ොමොකදද ගුණධර්මය. ප්‍රාණගාතයට එරහිව යන ගුණ ප්‍රාණගාතයට එරෙහිව යන ගුණේ තමයි මෛත්‍රිය, කරුණාව, දයාව ලෙංගතුකම පරහිතකාමි බව අවහිසා. ඒහනම් බලන්න හිතට අඒක සම්බන්ධ මේ ගුණ ධර්මටික. ඒනම් කයත් සංවර වුණ එහෙම නැත්තං වචනය සංවර වුණ ඒ වගේම හිතත් සංවර වෙනෝ දෙවනි පියවරේද. ඒහනම් අපට පුොළුවන් ඔය අංසතුන සිතකය වචනය සංවරනං හිතිං වචනයෙන් කයින් වචනය හිතින් කරන වැරදිවලින් අයින් වෙලා. සංවරසීලී භාවය මේ අන්සතුනේ ඇතිකරගත්තොත් වැරදිවලින් ඉවත්වෙලා. එයාගේ ඊළඟ භවය අනිවාර්යම යහපත්. අ මේ වගේම හොඳය අස්්‍රේ කරන හල්්‍යයාන මිත්‍රයන්ගේ ඇසුර තියන ෂණ සම්පත්තිය තිය ඒ වගේම පින්කරපු නිසා කරනකට සැපවැඩි වෙන ඕන සුකෝපු ස උච්චයෝනි. එතකොට පින්කිරීම නිසා බවබෝග ධනදාන්නින් ආඩ්‍ය ගේදුර ඇති. පතිරූපදේශ වාසය ඇති කියන්නේ හොඳ ප්‍රදේශයක වාසය කරන්න ලැබෙන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ශ්‍රද්ධ සීල ්‍යගගුණය කියල කියන්නේ පරිත්‍යාකය පින්නතුනී. අරිත්‍යාග ශීලී කෙනෙකුත් එෙන්ඩෝන. මොකද දැන් අපි හම්බ කරන සේරම. අපට ගෙන අන්ඩු පුළුවන්ද. බෑ. සේරම නෙමෙයි ඔය හම්බ කරන සල්ලිවලින් හරි බවබෝගවලින් අරිරි වතුපිටිවලින් හරි යානවාගන්න මිල මුදල් නැතන් රම්බ්‍රද්දී මුතුමැෙනික් ඇඳුම් පැඳු. අපි එකතු කරන්නේ හරියට සියල්ල ගෙනියන්ට පුළුවන් මගේ. අබමල් රේනුවකදයක් ගෙනියන්න පුළුවන්ද කිබල. අබමල් රේනුවක දෙයක් ගෙනියන්ට බෑ. අඩුගානේ මගේ මගේ කියල හිත හිතයිට සරීරයවත් මට ගෙනියන්ට බෑ ඒකත් මෙහෙ දාලා යනවා. ඒ නිසා මේක තමයි ඇත්ත තත්ත්වය ඒ නිසා පෙන්වතුනී අපිට ගෙනියන්න බැරිනං ජීවත්තල ඉන්න කාලෙ. ඊ අමත් අනුන්ටත් පරිත්‍යයාග කිරීම නේද කරණඩෝන. සමහරු අම්බ කන්නවා අම්බ කන්නවා ගොඩගාගන්නවා කුම්මැයි කබේ. සත්ත පහක් තෙල් බිඳක් නෝල් පොටක් බත්මිතත් දෙන්නේ අනුන්ට. ගොඩ්ඩ ගහගන්න එක විතරයිතියෙන්. සමාරුත් තමන්ගේ ගෙදරන්න සේවක සේවිකාවන්ට හරි වැටුපත් දෙන්නේ නෑ. හරියට කතා කරන්න හරියට සලකන්න. සමරු ජීවිතයට ඉන්නවා දැනවුගත් කියල කියා ගන්න. හැබැයි කවදාවත් පන්සලකට යන්න. දන්දීමක් කවදාවත් කරන්නේ. දරුවෙක් වෙනුවෙන් වත්සමහර වෙලාවට හරියට වියදන් කරන්නේ. එහෙම ගොඩද ගසාගන්න පිරිසකුත් ඉන්න. කොච්චර කෝටි ප්‍රකෝටි දනපතියෙක් වුනත්. පෙන්නතුනි. ඉ්දි කටු තුඩක දෙයක් අපට මැරෙන කොට ගෙනියන්න බෑ. ඉන්නකම් ප්‍රයෝජනගන්න පුළුවන් එක හරි ඇබැයි මැරෙන කොට ගෙනියන්න බෑ. ඒ නිසා. බෙදාහදාගෙන ජීවත්්‍යන එක නේදො හොඳ අන්න එතත් දීල අම්බ කරනමුළු සේ සතම දෙන්න එක නෙවෙයි මම් මේ කියන් යම් කොටසක් අත්තානන් සුකේති පීනේති කොටසත් තමන්ගේ පරිහරින්ට ගන්නවා සමාරයලාට තමන් කාල ඇඳර ඉන්නෙත් නෑන අනුන්ට දීම කොහොම වෙත් ගොඩ ගහගෙන කිලිටි ඇඳගෙන හරියට කන්නඇතුව පොලට ගියාම කුණවෙච්ච ටික විතරක්තමයි අරගෙන එන්නේ අඩු ගානට අන්න එහෙම ඇත්ත නොමන් මෙහේ විතරන්නේ දැන් අපේ යනෝනේ විධ රටවල් වල. මම ගියාමේ ඔස්ට්‍රේලියාව ගිය හම ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා එක ගෙදරක මහත්ත්‍යයක් කියනො හාමුදුරණේ අපේ නොනා බම කොච්චර කිව්වත් එහේ ගියහම පොලට ගියහම ගේන්නේ පොලි ලාබෙටම ඉතුරුවෙලා දෙන පළතුරුවල එලවලුවල ටැලිච්ච බෑගවල දාලා ඔය ඩොලර් එකට දෙකට දෙන මහ බැගතිය නොලු ඒවලු ගෙර රංගෙන්නේ. අර්ගෙන ඕව තමයිලු තම්බ තම්බ කන්නේ. මං ඇම දාම කියනලු මට මේක කන්න බෑ මං එකකනි සල්මන් පිටි කරමයි කියල. ඉතින් හොඳ රැකියාවක් කන්න ඔලු මත් හොඳ රැකියාවක් කන්න ඔලු ඒයාගේ බිරිඳත් හොඳ රැකියවක් කරනවා. හැබැයි කොච්චර රැකියාවක් කළ ආන්න බලන්න කනවිදිය බලන්න මොන පාපයදද කියලා ඒව වනාට බැලුවාම. ඒ තියන පන්සලක හොඳම දායකයෝ. හොඳම දායකයගැන්නේ වැඩකට ඉදිරි පත්තිල කරනවා. හැබැයි ගෙදර තත්වය අරකයි. ඉ මොකටද පින්නතුන එහෙම ජීවිත අවාසනාවන්ත දුක්මුසු ජීවිතයක් න ගත කරන්නේ. ඉති ඒ නිසා අත්්‍යානංසු කේති පීනේති ඉ සෙල්ලා කාල ඇඳල ඉන්ඩෝන පින්නොතුන නැත්ත වැඩන්න ජීවිත. මේකෙන් කියන්නේ සල්ලි ඔක්කොම විනාස කරන්න කිය එක නෙවෙයි. ඊරඟටේ තියනවා සංවි්භජති ඒ බෙදාහදාගෙන කන්න ඕනේ එකන පරිත්්‍යයා කරන්න ඕන මේ සංවිපජති කියන්නේ එක බෙදාහදාගිෙන කණ්ඩෝන මෙම නැතුව තමම්ම තනියෙන් කන්න කියන එක නෙවේ මේ කියන්නේ. එ නිසා බෙදාහදාගෙන කෑම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒවගේම පුඥ්ඥාණි කරෝති. ආගමික ජීවිතයකුත් තියෙන ඕනේ. ඒ ආගමික ජීවිතයක් පෝෂණය කරග්ඩෝඕන. අපට නිර්මල දහමක් මේ ලෝකයේ මේ මෙහි පිට තියෙනවා. කාටවත් මේ නිර්මල දහම, වෙන කිසිවෙකුට ලැබිච්ච නැති මේ දර්ශනය අපි ප්‍රයෝජනයක් ගණඩෝන්. ඒ නිසා අපේ ජීවිත ආධ්‍යාත්මික පැත්තපුත්තිය නෝනේ ඒ නිසා දන් දෙන්න සිල්දරකින්න භාවනා කරන්න මේ පැත්තත්වය නවා. එනිසා පරිත්‍යාග සීලී කියන එක අත්‍යවශ්‍යදය බලන්න අපි තුළ එදිනෙදා පරිත්‍යාගය කියන කොච්චර ක්‍රියාත්මක වඩ ඕනද. ශ්‍රද්ධ සීලතයාග ප්‍රඥා හතර වෙන එක. ප්‍රඥාව නුවනින් කටයුතු කිරීම. තැනට සුදුසු නුවනින් කටයුතු කිරීම හැකියාව තියනවා. එතකට ප්‍රඥාව වර්ධනය වෙන්නේ නැහැ පනතුටි ව්‍යයාම කරාට. මේගන්ග ව්‍යයාම ඕනෑ ගෙනක එකත් ඕනෑ. ප්‍රඥාව වර්ධනය වෙන්න නැහැ ගීත ගායනා කර කර හිටියට ඒකත් තෝනෑ ඒ ඕන්න ගිනකනෙවී එත් අවශ්‍යයි විනෝද වෙන්න දැහැමි විනෝධයක් ලබන්න ගීත අහන්න ගීත ගායනා කරන්න හොඳ ගීත නාට්‍ය බලන්න ඒ එපාකින ෝන වේ නමුත් පෙන්නතුනි ප්‍රඥාවත්වර්ධනය වෙන්ඩෝන. එහෙනම් අනිත් කිසිමදයකින් ප්‍රඥවර්ධනය කරගඩ බෑ යම්යම් උගත්කංවර්ධනය කරගන්න පුළුවන් ඒන ව මේ කියන්න ප්‍රඥාවර්ධනය කරගණඩ නම් අනිවාරයෙන්ම අත්‍යවශ්‍යකාරණය ඇත්තමයි මොකක්ද භාවනා කිරීම. ඒගනි ධර්මය ශ්‍රවණය කරන්න ඕන භාවනා කරන්න. ධර්මය ශ්‍රවණය කිරීමත් ඒංලබාගන්නා දැනුමින් නියම උපදේශයකින් භාවනාවට යොමුුවීමත් අත්‍යවශ්‍යයි. ආන්‍ය තත්ත්වේ ඇතිකර ගත්තොත් විතරයි අපට පින් නොතුන යහපතත් වෙන්නේ. ඇතකොට අන්න ප්‍රඥාව වර්ධනය වෙන තැන. එහම නැත්තං දැනුම විතරයි වර්ධනය වෙන්නේ දැනුම තරක් වර්ධනය වෙන හැමකිෙනගම ගුණාත්මක වර්ධනයක් ජීවිතය තුළ වැඩෙන වගල කියඩ බෑ ගුණාත්මක පැත්තවර්ධනය වඩනං ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයක් ඕන ධ්‍යාත්මික සංවර්ධනයක් වෙන්ඩනම් අනිවාර්යම භාවනා කරඩ ඕන ඒ නිසා මේ තත්වය ඇතිකරගත් තොත් විතරයි පෙන්වතුනි අපට පුළුවන් වෙන්නේ අ මෙලොව ජීවිතය ය හපත් කරගන්න මෙලෝජීවිතයේ යහපත මත තමයි පරලෝ ජීවිතය සුකිිත මුදිත බන්නේ. එතොන මොකද හොඳට ජීවත්තු නොත්තමයි අවසාන චෘතිසිත යහපත්වෙන්නේ. අවසාන චුතිසිත යහපත්තු නොත් තමයි ඊළඟ බව ප්‍රතිසන්ධ යහපත්වෙන්නේ. නැතන් කවදාවත් යහපත් ප්‍රතිසන්ධියයක් ලැබෙණි නෑ. ඒනිසා හොඳින් තේරුම් ගණ්ඩ යහපත් ප්‍රතිසන්ධියක් ලබා ගණ්ඩනං. ති තයහපත් කරගන්න චුති සිතය හපත් වෙන්ඩනම් හොඳඇ ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න. එහෙම ධර්මානකූල ජීවිතයක් ගතකරේ නැත්තන් අපට අරතත්වය ගොඩනගාගන්න බෑ. ඒනිසා උත්සාහ කරන්න පෙන්නතුන අන්න එවැනි තත්වයක් නිර්මාණය කරගන්න. එහෙම අධදිිෂ්ඨාන පූරකෝ කටයුතු කලොත් ඔබේ මෙලුවත් යහපත්වේ වී පරළුවත් සුගතිගාමී වේවී ඒක තමයි නිවනට පාදක වෙන්නේ අ මේ ඒහි පස්සිකෝ ධර්මදේශනාව සඳහා දායකත්තේ ගත් පින්වත් ඔබ හැම දෙනාටම යහපත ශාන්තියම වේවා ඔබ පවුල් ඔල සියලු දෙනාටම නිරෝගි සම්පත්තිය චිරජීවනය සැලසේවා මිය ගිය ඥාතීන්ටමේ පින්හත් පත්තේවා. ඒවගේම එහි පස්සිකෝ ධර්මදේශනාාව මාලාව නිෂ්පාධනය කරමින් ඔබට ගෙනන සරවාහිනේ නිෂ්පාදක කණ්ඩායමටත් අපි තුනරුවන් සරණින් නිදුක් නිරෝගිසුවඋපද්භාවය චිරජීවනය සැසේවා පාර්ථනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. වසර අසු තුනක් ජීවත්ව සිට දෙදහස්ඉකු ලැහේ ඔක්තෝම්බල් මස පස්සෙනිතින අප අතරින් වෙන් වූ බොරැල්ල සහසපුර නිවාස ජෝජනා ක්‍රමී පදිංචි. Hඒ මාකරට් ප්‍රනාාන්දු නැන්දනීට පින් පිණස දෙදහස් දහ අටේ ඔක්තෝම්බර් මස පස්සනදිලට වසර හතක් සපිරෙන අද මෙ පින්කාමටදායක වන්නේ අංක පන්සිය අනුහයින් එක සඟබොහුවත්ත මාකොල උතුර මාකොල පදිංචි ඩලූ විමලාවතිී පෙරිරා ලේලිය ඇතුළු දදර මුුණුපුරු. ියන් හා නෑතැයින් සිලු දෙනා විසිනි මෙම පින්කමෙන් ලැබෙන කුසලෙන් එඒ මාග්‍රඩ් පනාන්දු මෑනියන්ටත් අපගේ මිය කිය ඥාතීන්ටත් පින් අනුමොතන් වේවා